ප්‍රියතර සහෝදර සහෝදරනි චතරක් සමයේ පස්සන සතියේ බදාදා වන දවසේ ජේසුස් වහන්සේ සත්‍ය ගැන කතා කරනවා නාසි කියනවා ඔබ මාගේ ධර්මයේ පිහිටා පවතින උනම් සැබවින්ම ඔබ මාගේ ශ්‍රාවකයෝය ඔබ සත්‍ය අවබෝධ කරගන්නෝය සත්‍ය ඔබ නිදහස් කරන්නේය ජේසුස් වහන්සේ සත්‍ය ගැන කතා කරද්දී අද ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන සත්‍ය නෙමේ අසත්‍ය බොරුව අද සමාජයේ මේ අසත්‍ය බොරුව රජ කරන කාලයක් බවට පත් වෙලා තියෙනවා අපිට හැමතැනම දකින්න ලැබෙන්නේ රැවටි බොරුවෙන් රැවටි සත්‍ය විනාශ කිරීම සත්‍ය යටපත් කිරීම සත්‍ය මරා දැමීම මේ මොකද අයහපත තුල සත්‍යයට ඉඩක් නැහැ අයහපත තුල සත්‍ය තිබ්බොත් ඒ අයහපතේ පැවැත්මක් එතන නැහැ එනිසා අයහපත වෙන යක්ෂයා මේ සත්‍යයට කවදාකවත් නිදහස ඉන්න දෙන්නේ නැහැ එනිසා මේ සත්‍ය හැම වෙලාවෙම යටපත් කරන්නටයි උත්සාහ කරන්නේ ප්‍රියතර සහෝදර සහෝදරනි අපේ ජීවිතේ අපි මෙනෙහි කරලා බලමු අපිට සත්‍යවාදීව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවද හැම මොහොතකම මට පුළුවන් වෙලා තියෙනවද සත්‍යවාදීව ජීවත් වෙන්න සත්‍යයට සාක්ෂි දරන්න අදවස උන්වහන්සේ ආරාධනා කරන්නේ සදායි උන්වහන්සේ තුල ඉන්නවා නම් උන්වහන්සේව අදහා ගන්නවා නම් උන්වහන්සේගේ ධර්මයේ පිහිටා පවතිනවා නම් උන්වහන්සේ කියනවා ඔබ සත්‍යය අවබෝධ කරගන්නවා කියලා ඔබ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ඔබ සත්‍යයට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා කීතුනේ කැටියට ඔබ ජීවත් වෙනවා නම් ක්‍රිස්තු භක්තිකේ කැටියට ක්‍රිස්තු වහන්සේ අනුගමනය කරන කෙනෙක් කැටියට ඔබ ජීවත් වෙනවා නම් ඔබට කවදාවත් සත්‍ය මඟ අරින්න බෑ. සත්‍ය අයින් කරන්න බෑ. අසත්‍යයට බොරුවට මුලාවට ඉඩ දෙන්නට බෑ. ඔබ හැම වෙලෙම සත්‍යවාදී වෙන්න අවශ්‍යයි. ඒ වගේම සත්‍ය වෙනුවෙන් කතා කරන්න අවශ්‍යයි. සත්‍යවාදී වෙන්නට අවශ්‍යයි. එවිටයි සත්‍ය ඔබව නිදහස් කරන්නේ. ජෙස්විතයි.